දැන් මේ ජාතික සංවිධාන එකමුතුව අද මේ කළ මෙහෙවර, අද මේ කළ වැඩේ ඓතිහාසිකයි. මන් දන්නේ මීට පෙර මෙහෙම එකක් කළයි කියලා. බලයට පත් වුණ නායකවරු වෙනුවෙන් අපි දරදී ඇද්දා, ඒක ඇත්ත. නමුත් මෙවැනි සාමූහික ප්‍රයත්නයක් මීට පෙර දැරුවද කියලා මම නම් දන්නේ නැහැ. හැබැයි මම කියනවා, අපි ගෝඨාභය හඳුනාගෙන ඉන්නේ. මම එක කරුණක් විතරක් එයාගේ හඳුනා ගැනීම පිළිබඳව කියන්නම්. වෙලාව ඉක්මිච්ච නිසා, අභිමංසල කඹුරු පිටියෙත් එකක් තියෙනවා. බොහෝ නායකවරුන්ගේ ලක්ෂණය තමයි, තමන් එක්ක ඉන්න අයත් එක්ක ගිහිලා ජයග්‍රහණය කළාට පස්සේ තමන් එක්ක හිටපු මිනිස්සු ගැන කල්පනාවක් නැහැ නායකවරුන්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුද්ධ ජයග්‍රහණය නිමා කළාට පස්සේ යුද්ධයට දායක වෙලා අතපය ඇසිස් මස්ලේ අහිමි කරගත්ත රණවිරුවන්ට සත්කාර කරපු වැඩපිළිවෙල තමයි අභිමංසල. ඒවට ගියාම තමයි වේදනාව වැඩි. අත් දෙකම නැ, අකුල් දෙකම නැ, සමහර අයට කඳ තියෙනවා, කල්පනාවකුත් නැ, ඇස් පේන්නෙත් නැ, කන් ඇහෙන්නෙත් නැ. එවැනි රණවිරු තාම වේදනාවට පත් වෙනවා. අපි දැක්කා මෙතුමා මොනතරම් දයාවකින්, මෛත්‍රියකින්, කරුණාවකින් ඒ තමන්ගේ අනුගාමිකයින්ට සත්කාර කළාද කියලා. එනිසා අපි විශ්වාස කරනවා එතුමා විශිෂ්ට නායකයෙක්. එතුමාට පුළුවන්කම තියෙනවා ජන දුක නිවන්න, ජන දුක වෙනුවෙන් පෙනී හිටින්න එතුමාට පුළුවන්කම තියෙනවා. එනිසා අපි රූණේ මහා සංඝයා, රූන් රට භික්ෂු පෙරමුණ අද මෙතන ඉන්නවා සෑහෙන පිරිසක්. ඒ වගේම රූණේ ජනතාව ඉතාමත් අභිමානාත්මකව ඒ මෙහෙවර ඉතා මැනවෙන් ඉෂ්ට සිද්ධ කරනවා. මම මේ ජාතික සංවිධාන එකමුතුවට කියන්න කැමතියි, මේ ඓතිහාසික මෙහෙවර කළා වගේම අනිවාර්යෙන් ගෝඨාභය මැතිතුමා ජයග්‍රහණය කරනවා. ඒක විවාදයක් නෑ. අපිට සිද්ධ වෙන්නේ ප්‍රතිශතය වැඩි කරන්න, ඔබට අපට සිද්ධ වෙන්නේ ප්‍රතිශතය වැඩි කරන්න. ඒ නිසා ඒ ජයග්‍රහණයෙන් පස්සෙත් මේ ජාතික සංවිධාන වල නියෝජිතවරු කාණ්ඩායමක් සකස් වෙලා එතුමාගේ මෙහෙවර යථා පරිදි වෙනවද නැද්ද කියන එක සොයා බලන්න, එතුමා සමග ගනුදෙනු කරන්න, කටයුතු කරන්න නියෝජිත පිරිසක් අනිවාර්යයෙන්ම හදලා මේ වැඩපිළිවෙල දිගට ගෙනියන්න ඕනේ කියන එක සඳහන් කරනවා. අද රැස්වීමේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආගමනයත්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආගමනයත් සමග ජාතික සංවිධානවල අරමුණු සම්පූර්ණ වුණා. ඒ නිසා මේ රැස්වීමේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වූ බව සඳහන් කරමින්, එහිලා කාය බලය, චිත්ත බලය මෙහෙවපු ඔබ හැම දිනාටම මේ මැතිවරණයේදී, මේ ජනාධිපතිවරණයේදී විජයග්‍රහණයක් කරා එතුමාගේ සටන ඉස්සරහට ගෙන යන්න යෝධ බල, යෝධ වීරිය තමුන්වහන්සේලා හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ පැහැදිලි කිරීම අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.